ගැටි කතාව ලිව්වා කියලා අත ශක්තික ඉර කරනවා එතකාවද ඉර කරන්නේ කහරැත්තෙන් අපි අහනවා නිවුතු පොතෙන් රිංග රිංග කහටකම් ඉවර කරව කත විදියට ඉර ගත කළ ශක්තික සත්කුමාර සහෝදරයා වෙන වැරදක් කරලා නැහැ ශක්තික සත්කුමාර සහෝදරයා සුදු වෑන් වලින් මිනිස්සුන්ව උස්සලා මෝරුන්ට කණ්ඩ දාලා හෙලිකොප්ටර් වලින් ගිහලා මූදර දාලා නැහැ ශක්තික සත්කුමාර සහෝදරයා බැඳුම් කර වංචාවට සම්බන්ධ නැහැ ශක්තික සත්කුමාර සහෝදරයා අධිවේගී මාර්ග වලින් ටෙන්ඩර් වලින් ගසා කාලා නැහැ ශක්තික සත්කුමාර සහෝදරයා කරලා තියෙන එකම වරද තමයි මේ කියන විදිහට කෙටි කතාවල් ලියන එක ඒ කෙටි කතාවට පාදක කරගෙන තියෙනවා පැරණි සාහිත්‍යයේ ආගමික සාහිත්‍යයේ යම්කිසි ප්‍රවාදයක් ප්‍රතිනිර්මාණය කිරීම ඒකද වරද එහෙම කෙටි කතාවක් ලියලා මිනිහෙක්ව හිරේ දානවා නම් අසාධාරණ විදිහට ඒකට අපි සහ මුලින්ම විරුද්ධයි ආගමික බලාධිකාරය තමන්ගේ ආගමික වැඩ කරගෙන ඉන්න මිනිස්සුන්ගේ ලෞකික ජීවිතයට අත දාන්න එන්න එපා ඔහුට එරෙහිව නැගිලා තියෙන චෝදනාව තමයි කෙටි කතාවක් ලියපු එක තමන්ගේ අදහස් ප්‍රකාශ කරපු එක කෙටි කතාවක් ලියපු මිනිස්සෙක් හිරේ විලංගු වෙලා නිරපරාධේ රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියෙනවා කියන එකෙන්ම අපිට පැහැදිලි මොකද්ද මේ රටේ තියෙන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මොකද්ද මේ රටේ තියෙන ප්‍රකාශනයේ නිදහස ඒ නිසා ඒ නිදහස දිනා ගන්න තමයි අද මිනිස්සු මෙතනට ඇවිල්ලා තියෙන්නේ මේ මහත්තයා මේ අතන කොට නම් දවස් 78ක් ගෙවිලා තියෙනවා මේ කෙටි කතාවක් ලියව කියලා අසාධාරණ විදිහට තමයි මහත්තයා ඉරගෙන ඉන්නේ මාවක් විදිහට දරුවෝ දෙන්නෙක් ඉන්නවා පුතාට අවුරුදු 4යි දුවට අවුරුදු 1.5යි ඒ ළමයි දෙන්නයි මාය ලොකු මානසික පීඩාවක් ලක් කරන විශේෂයෙන් පුතා මේ වෙලාවේ මානසිකව ගොඩක් වෙලා ඉන්නවා ඊට අමතරව මම රජයේ රැකියාව කරනකන් මට කාර්යාලයට යන්න බෑ මිනිස්සු බලන්න එක විදිහට ප්‍රකාශනයේ නිදහස ස්ථාපිත කරලා තියෙනවා නම් රටක ශක්තික කොහොමද ඇතුලේ ඉන්නේ ඒ නිසයි ඒ අර්ථයෙන්ුයි අපි කියන්නේ ශක්තික නිදහස් කරන්න කියලා පළවෙනියට ශක්තික දෙවෙනියට කුසල් තුන්වෙනියට කවුද අපි අහන්නේ ප්‍රශ්නේ ඒ නිසයි අපි කියන්නේ කරුණාකරලා ශක්තිකව නිදහස් කරන්න කරුණාකරලා කුසල්ට අත තියන්න එපා කරුණාකරලා ප්‍රකාශනයේ නිදහස ස්ථාවර කරන්න ස්ථාපිත කරන්න ඒක අපේ අයිතිය හොරුන්ට සමාව දෙන ජනාධිපතිවරයෙක් ඉන්න රටේ උසාවියට අවමන් කළ මිනිසුන්ට නිදහස දෙන රටේ දූෂණයන් කරපු අයට නිදහස දෙන රටේ මේ කලාකරුවට නිදහස දෙන්න මේගොල්ලන්ගේ ඇස් කම්පේන්නේ නැහැ. ඒ නිසා වහාම ශක්තික කුමාර නිදහස් කරනු වර්තමාන ආණ්ඩුව බලයට ආවේ ප්‍රකාශනයේ නිදහස ලබා දෙන්න. දානමය ව්‍යවස්ථා සංශෝධනය හරහා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය දෙන්න. අද මොකද වෙලා තියෙන්නේ? අද ඒක අනිත් පැත්ත. අද මේ වෙනකොට ලියන කියන අය දඩයම් කිරීම කරන්නේ. මාධ්‍ය මර්ධනය කරනවා නම් කරන්න ඕනේ කවුද? අපි දැක්කද වර්ධවාදියෝ අන්තවාදියෝ නිදහසේ ඉන්නවා. උන්ට කිරි පොවනවා මේ ආණ්ඩුව. නමුත් අද වෙලා තියෙන්නේ මොකද්ද? අදහස් ප්‍රකාශ කරන්න සාමාන්‍ය ලේකම් මර්ධනය කරනවා.